ෝ ේසුපිහිටයි පෝත්පතින් කිුණු තතු වැඩසහනත එක්කෝ එකව නෝ ොබොරදු පරිත්දි අඳදවසේදී ගෙවුණු සතියඒවගේම පටන්ගන්න නියමිටෝ තිබෙන අලුත් සතිය අපි කල්පනා කරලා බැලුවන් පසුගිය මතක අලුත් සතියකට අරගෙන ඇවිදිින්. ජීත අඩුපාඩු හදාගෙන රටේලෝකෙ සිද්ධි සිදුවීම් එක්ක අපේ ජීවිත කිරල්ලා මැනලා බලලා ස්සරහට යන්නේ එක තමයි ජීවිතය කියලා කියන්නේ. එනිසා ඔබි මගේ ජීවිතේ මොනයම් අඩුපාඩු තිබුණත් මොනයම් හැලහැපීම් තිබුණත් හරියට තරාදියක් වගේ තමයි නේද. එෙටෙන මෙහෙට වෙනවා සමබර වෙන වෙලාවල්දීනවා දුකසැපත් ඔය වගේමත් තමයි. හැබැයි මේ හැමදටම මුහුණ ද කියලා සතුටින්. ඒ අභිහෝග භාරාරගෙන ජීවිතේ ඉස්සරහට ගමන් කරන එකයි අපිට පැවරිලා තියෙන්නේ. ඉදින් අපි සූදානම් වෙනෝද දවසේ ඥානාාර්ථ ප්‍රදීපය පුවත්පත උපයෝගී කරගනයි පුවත්පතින් කිතුම් තොතු ඔබවිත රැගෙන එන්නේ. මුලින්ම අදදවසේ පෙළගැස්ම දෙසයි අවධානය. නර්ථ ප්‍රධිපය පුවත්පතය ප්‍රධාන සිරස්සලේ ර්තා කරනට සුලින් ප්‍රනාාන්දු රටේ ඇතිවී තිබෙන බොහෝ ප්‍රශ්නවලට හේතුව මිනිස්සුන් ආගම ධර්මයෙන් ඇත්වීමයි. අද මේේ රට ඇතිවී තිබෙන බොහෝ ප්‍රශ්නවලට හේතුව රටේ මිනිසුන් තමන් අදහන ආගම ධර්මයෙන් ඇත්වීමයි. යද හරථබාදීව අවංකව ආගම ධර්මයට අනුව ජීවත් නොවීමයි. ක්‍රියාවෙන් නොම නමට පමණක් ආගමඇද හිමයි කොළ මගරදතුකර අතියුතු මැල්කම් කාදීල රජ හිමි පාණන් එ මදහස් පල කලේ පසු ගෙදා පැවති ජයල දැල් තුර සුදෝකු මුනිිතුන්ගේ දවම තුරේ එකසිය පනස්වැනි ජුපි මංගල්ල දිවිූජයාගේ දේශනේසි දුකරමින්. අපි මේ සමහරවෙලාට කියනවා අද නූතන තාක්ෂණයක් එක්ක අපි භාවිත කරන සමාජ මාධ්‍යජාලය එතකොටන්තර්ජාලයවෙන්න පුළොන් මේහර හා ස්මිනන්සක වචනේ රැගෙනයාමේ ක්‍රියන්විතියේ බොහො පිරිසක් යෙදී තිබෙනවා. නිරතවන්නවා එක බොහොම යහපත් කටයුත්ක්. හැබැයි ගමේ පල්ලිය ඔබ පල්ලියි ඔබට අමතක වෙලාද. ඔබ පල්ලියට යන්නේ නැත්ත. එරිද පූජාව ඔබ මග හැරලද. කාර්ය බහොල ජීවන් රටාවත් එක්ක ඒක මග හැරිලාද කියලා අපිට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඒහින්දා මෙමිමේ. අපේ ආගම ධර්මය අන්තර්ජාලයට සමාජ මාධ්‍යජාලවලට පමණක් සීමා වෙලාද කියෙන ගැටලුවත්තිනවා. එදැනින් නිහාට ගහිල්ල අපි ධර්මය යහනවා ධර්මය ශ්‍රවනය කරනවා. හැබැයි අපේ මගේ ඔබේ ක්‍රියාවින් ධර්මයි පෙන්න්නනනවද. තවත් කෙනෙකට දෑාව දක්වනවද. ප්‍රේමේ දක්වනවද විශෂයෙන්ම මේ කාලයකෙලකයන්නේ කොඩක් අපේ දෑබර සහෝදර සහෝදරී අපි හැමෝම යම්යම් හැලහැපපම්මද ජීවිතය අඩුළුහුඩුකම් මද ගෙවන කාලයක්. ඒ කාලෙදී අපි අනිත් කෙනාට සංවේදීද. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. එහින්ද. අපේ රටේදයන ප්‍රශ්න වලටත් මේ ආගම දහමයෙන් ඇත්වීම. ක්‍රියාවෙන් තොර ඇදහිල්ල, අපිට ැටලුවක් ෆෙලාතියනවා අ ඒකනි ශුද පවතුමක කියන්නේ. ක්‍රියාවෙන් තොර ඇදහිල්ල මල ඇදහිල්ලකි. උහන්ස එහෙම කියනවා. ඒහින්ද අපි අදහ නාගමට අනුව අපි අදහන ධර්මට අනුව කුමනාගමක වුණත්. ඒ හපත ක්‍රියාවෙන් පෙන්නන්න අපි උත්සාහ දරන්නට වුවමනයි. මුල්පිටුව රැගෙන එන තවත් ප්‍රවෘතියක්, ජනාධිපති මුක්තිය ප්‍රයෝජනයට නොගෙන අධිකරණයට ඉදිරිපත්වී ආදර්ශවත් දේශපාලක්ඥයකු වන්නත් ජනපතිතුමන්ටයි මෙහෙමමතන්නේ. ජනාධිපතිතුමනි පාස්කො රෝධණ ප්‍රහරයට අදාළව බතුමන් ඇද වගේ උත්තර කරුවෙකු ලෙ නම්රඇති බැවින්. ජනාධිපති මුක්තිය ප්‍රයෝජනයට නොගෙන අධිරණයට ඉදිරිපත්වී තම නිර්දෝශී භාාවය ඔප්පු කර අදර්ශවත් දේශපාලක්ඥයෙකු වන්න. යුක්තිය සහ සත්‍යය සඳහාවන සයෝගතතා්‍යාරයේ ැඳුම්කර එම් නුල් පියම් වර්නමහත්. ගේ අත්සනින් යුතුව පසුගෙතා ජනාධීපතිවරයට යොමුක්කද ලිපියක් මගින් මේ බව පෙන්වාදේ. දැන් පස්කු යරෝදින, ප්‍රහාරයට අදාල්ලව ඉදිරිපත් වුණු හැම යෝජනාවක්ම. එතකොට හැම අපි කියන්නේ හැම චෝදනාවක්ම හැම නඩුවක්ම සමහර වෙලාවට අපිට කැඩලුව තින්නේ ඇයි මේට විසුම් ලැබෙන්නේ නැත්තිේද ැිහිතම ඒ සම්බන්ධව වගේකිවියයුතු පාර්ශය වගයුත්තරුන් ලෙ ඉදිරිපත්ව තිබෙද්දී ඇඒඔඕුන් හැකවක් නැත ම නිවැරදිී ඇයි ඔප්පු කරන්නට අධි කරන තුළ ඔප්පු කරන්නට. මුලු මිනි සමාජයකට තවන් නිවැදි කරය ඔප්පු කරට හැගියාවක් නැත්තේයයි.ඒ නිදිා. ේ ඔප්පු කර තමන්ට පුළුවන් නිදොස්කොට නිදහස් වෙන්න. ඉතින් එහෙම කරන්නට හැකියාවතියේ දී නීතිමය කටයුත්තකට නොයා සමහර වෙලාට. ඒ දේවල්රි නිදහස් වෙන්න කොළේ වහන්න උත්සාහධරණ බවක් තමයි තාමත් අපිට පෙනීියන්නේ. එතකොට චෝදනා වෙල්ල කරන්නේ මොවුන් මයි කළේ කියල්. හැබයි අපි දන්න චෝදනා විදදිපත් වෙච්ච පිරිස ඉන්නවා ඔවන්ට පුලුවන් තමන් නිදහස් බව තමන් නිවැරදි බව පෙන්වන්න එඇයි ඇැ පිල්ලන්නේ. එෙදක මසික ප්‍රිය දර්ශන තබන සටහනක්. නිර්මල මරිය නිකායික ආදුනිිකයන්ගේ ප්‍රථමවේද භාර ගැනේ. නිර්මල මරිය නිකායේ ආදුනිකයන්ගේ ප්‍රථමවේද භරගැනීමේ දෙව මෙහ ණ්ඩාර වෙල නිම නිියධදුනිිකදව්සත් අලෙදී පවැත්වනි. බදුල දුගරු අතිවතුම් විශ්‍රපණන්දුු ඉමපරන්ගේ ප්‍රාණත්වෙන් සහ නිම නි කොළම්ඹ ප්‍රදේශාදීපති අතිිකරු රොෂාන් සිල්වා. යාපන ප්‍රේශාදීපතයධිකරු එයෝ ින් බෙනික් පේතුමන් සමග බඳුල්ල පදවිකරු පියවරුන් පැවිදිස්වරියන් සහ නිමනි පැවිදිවරුන්ද දෙමාපිය හිතවතුන් සමග බොහෝ දෙනෙකුද දිවිය පූචාවට සභාගී වූහ එතුමල්ලාගේ සමූහ චයරෝපයක් සමගින් මුල් පිටුබේ එය පලවතිබෙනවා. චින්තකද මැල් ඉදිරිපත් කරන සටහනක්. ජීවන අරගලය කිතුුණු විශ්වාසය පදනම කරගනිමු. දිනි ජවත්ව ීම රග සිට නාප වි දුෂකරතාවන්ට පත්ප, දිවි ෙවූබද කිතුුණු විශවාසය පදනමත් නොහැර, අප ක්‍රා කළ යුතුයි. ශේෂ ෘෂිකාරමි ප්‍රදශයක් වන මෙහි තමාස්වැන්න විුණා ගැනීමේදේ විද ගැඩලු කාරිීතත්තුව ඇන්ට පත් වුවත් කිතුුණු කම මුල් කර ගනමින් අන්නයි සැමඟ සහදව ක්‍රියාකිරීම කාලීන අවශ්‍යතාවයක් බව මඩකලපුුව රදගර ඇතිවුතුම් ජෝෂ පොන්න යහමි පානෝ ලක්තිව සුද ඉන්ගනාසිියු මුනිතුමන් ත කැපර ගඩන්න ඇති පැරණිතම දවම දුරවන අම්පාර දෙවස්සානයේ මංගල්ය වෙනුවෙන්ට ඇත්තු සන්ධාමහේදී ප්‍රකාශ කරති පෙනවා. මෙය ජීවනාරකලයක් සැබවින් මරගලයක්. සැබවින්ම. අපි හමෝම සටනකයි යෙදෙන්නේ. හැබැයි මෙය හොඳ ම අවස්ථාවක් අපි කිතුනුවන් බව. කිටුණු අපේ තිබෙන්න්න විශ්වාසය පෙන්වන්න. ඒ විශ්වාසය තුළ ජීවත්ව වෙන්න. ඉතින් ඒහින්දා උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙන ප්‍රකාශය බොහොම කාලීනයි. මේ අරගල මැද්ද මේ ගැඩලු මැද්දේ අපි කිටුණු විශ්වාසය තහුරු කරගනිමින් ජීවත් එමුයි කෙන ආරාධනාව ඔබටත් සිදු කරනවා. ජය සකරායස්ගේ සටහනක් තාරුන්නේ අනන්්‍යතාවේ රූපවාහිනයේ ටෙලිනාට්‍යවල සොයානයන්. රූපවාහිනයේ ටෙලිනාට්‍යහා වෙළඳපල දැවීම් වෙළඳ දැන්වීම් මගින් දික හැරෙන විකෘති චරිතෝසේ තම තාරුණය අන්‍යතාවේශවය නොගොස්. ේසු සමඳදුන් ඉදිරිපත් කරති බෙන සුභාසන අනුගමනය කරමින් දෙවනුන් තුළ සොඳුරු කිතුුණු තාරුණන්නේ අනනතාවයක් අත් දකින්නට හිමිකරුවෙකුවීමේ අඩිතාලම දමා ගැනීම කිතුුණු තරුණ දෝබුදුන්ගේ කාලීන්න කිතුනු වගකීම වන බව ගරු සජින්තන රන්මල් ගරු අරුණ ජයන් හා ගරු සුරේෂ් කැලුම් යන දිවිය ගැලුම් කාරයණන්ගේ නිකායපිය තුමන් ලා කෑගල්ලේ දී ප්‍රකාශ කරති බෙන හැබැ අ අපි දකිනවා අද තාරුණය. අිය යම් කාලයක් තිබුණ මේ. ටෙලිනාටේ සම්ප්‍රදාය තුළම ගෙලිලා ඒ තුළ තමන්ගේ ජීවිතය මුල් කර ගැනිමින් පාදක කරගමින් ජීවතුන් තරුණු පිසක්කිට කාල අපි දැක්. තවමත් යම් යම් තැන්වල සුළුව වශයෙන් අපිට සමමාජ කණඩයිම තුළෙක දකින්න පුළුවන්. ටෙලිනාට පිතමු අපේ රටේ ටෙි නාටේ වලට වඩා සමරලාට පිට රටින් ගෙන්වල අප රට පෙන් නරැටි ෘර්තාන්ත චිත්‍රටි වන්න පුළුවන් මේ දේව තමන්ගේ ීවිතයේ බවට පත් කරගෙන තමන්ගේ ජීවිත පරමාදර්ශය බවට පත් කරගෙන ජීත්වන්න තරුණ තරුණෙන් අපි දකිනවා. හැබැයි තවත් ක්ඩායමක්ඉන්නා තමන්ගේ මමාන්‍යතාවයක් හදාගනමින් නිර්මාණය කර ගැනමින් තන් තුල දින හැකියාවන් වර්ධනය කර ගැනමින් තමන්ගේ මානයක් හොයාගෙන යන්න අලුත් පිරිසකුත් බිවෙලා ඉන්න මේ දෙ පැත්තමති නපිමික කියන්න ඕේ ඉති නේ පිරිසොහොදයි හැබැයි එහෙම නොමැතිව අර. කෙනෙක් ආදේශ කරගැනමින් මෙයාගේ ජීවන් රටාව අරයගේ ජීවන් රටාව මගේ ජීවන් රටාව බොඩ පත්කරගනයාමෙන් අපි සිද්ධ කරන්නේ අපි කියන්නේද ස්වාමීන් වහන්සේ ඔබමා වෙනුවෙන් නිර්මාණය කළ ඔබමා ඇතුළේ උන්වහන්සේ තනපු ඔබේකම මගේකම අපේ අන්‍යතාවය ඒ ශුද්ධවන්ත භාවයට හානියක් එහින්දා ඔබට ස්වාමන් වහන්සේ මට යම් අන්‍යතාවඇත්තිී ලති ඔබේ නමත් එක්ක යන්‍යතාවය හොයාගමු. එ ආරක්ෂා කරගෙන ජීවිතය වටිනාකම් එකතු කරගමු කියල අපේ සහෝදර සහෝදරියන්ට තරුණු දූප දුට එ මගේ වචනෙන් කියරනවා මගේ යාළු ඉහෙළියන්ට අරාධනා කරනවා. ඥනර්ථ ප්‍රධීපය පොත් පතයේ කතුබැකය දෙසටයි අවධානය. දෙවමාතාවන්ගේ උපන්දිනෙන් අපේ ජීවිතවලට මග දැක්මක්. සැප්තැම්්‍ර මාසේ අටවෙනි දටේදී. තිබෙන දේවම්මගේ උපන්දිනේ වෙනුව වෙනුයි කතු වැැකි අධද නිර්මාණය වී තිබෙන්නේ. සැප්තැම්බ රට වන දාපි දෙවමාතාවන් වහන්සේකි උපන් මංගල්ලේ සමරමු. උපන් දිනය සැමරීම අත බොහෝ විට උත්සවයක් බවට පත්වී තිබේ. උපන්දිනය සතුට විය යුතු දිනයක් බවට තර්කයක් නැත. නමුත් උපන්දින සාධයන් හිීදී උපන්දිනයෙන් ඇරVී මේදක්වා ගත වූ ජීවිතය පිළිබඳ ගැඹපුරින් සිතා බැලීමක් සිදුවන්නේ දැයි සැකයක් තියෙනවා. උපන්දිනේ අපට වැදගත්වන්නේ හිදී අප ලබන ජීවිතය නිසාය. උපන්දිනයේ දී අපට ජීවිතය ලබාදුන් දෙවියන් වහන්සේ ඒ ජීවිතය අපට ලබාදුන්නේ කිසියම් පරමාර්ථයක් ඇති බවද දෙවමාතාවන් වහන්සේගේ උපන්දිනය අපට සිහිපත් කරදයි. අපි මේ හිතවතුන්නේ මේ උපන්දිනය සමරණන්නේ ඒක්කයක්ක් කපල සහරයල්ලාට නැත්තන් ලොකප පාට එකක් දාලා. නැත්තන් යාලුවත් එක් සතුටු වෙලා විනෝද වෙලා. ඒක තමයි ඇත්ත අපේ සමාජයතිය එක බොම හොඳයි සැමරුම කියලා කියන්නේ කිතුනු අපේ ජීවිතය දින වැදගත් මංග්‍ය සමරන්නට ඕන අපේ ජීවිතය විශේෂ සිතුවිී නේද. අපි සමරන්නඕනේ එකකට තමයි ජවිත අලුත්වෙෙන්නේ අපි දකින අවහපත්ය වල තමන්ගේ පලවෙනි. මාසි සමරනවා දෙවැනි මාසි සමරණවා, මාස තුනයි යැබිවා වෙලා කියලා සමරනවා. අවුරුද්ධ සමරනාා නේද හරි ලස්සනයි උපන්දිනෙත්තේ වගේ අවරුද්ධකටක පාරයි හැයි උපන් දිනෙන අපි සමරන්නේ. හැබැයි උපන්දිනය සමරද්දිී. අපේ ජීවිතය පටන්ගත්තේ කොතැනද. අද තියෙන්නේ කොතැන ඒකා ලැිමුණද කළේ. අපි වෙනුවෙන් දෙවියන් වහන්සේ දුන්න දේවල් මොනවාද. වරප්‍රසාද මොනුවවන්ද දුක සතුටෙක්ක අපි පොරබැත්් දෙකොහොමද. මේ සීපත් කරන්නට ඕනි මේක ආවර්ජනය කරන්න ඕනේ ඒවෙනුවෙන් දෙවියන්ට ස්තූති කරන්න ඕනේ. අපේ තියන අඩුපාඩු හදාගෙන ළ ගෞරද අපි පිවිසෙන් ඕන. මොකද අපි ඉගෙනගෙන තියෙනවා මේ ලෝකෙට අපිව අම්මගේ කුසෙන් මේ ලෝකෙට අපි එවන්නේ දෙවන්වාහසර අපි පිළිබ සැලැස්මක්තියෙනවා. පරමාර්තයක් තියෙනවා අපිින්ටරගන්න වැඩක් තියෙනවා ඒ වැඩේ හොයාගෙනද ඒ වැඩේ අපි කරන්නේ. නතන ප්‍රශ්නයක්තියන හින්ද ඒ වැඩේ හොයා ගමු. දේවතාත්තා අම්මෙ කුසෙන් මේ ලෝකෙ එලිය දකින්න අපිට සැලැසුවට පස්සේ. අපෙන් මොනුවද බලාපොත්තු වෙන්නේ.ඒ බලාපොරොත්තුව උන්හන්සගේ සැලැසු හොයා ගත්තොත් අපේ ජීවිත ලස්සන වෙනවා. ඉරිින් දේවාම්මගේ උපන්දිනේ අපිට ඒකට පාර කියනවා මග කියනවා ඒකනේ අවුරුදු දස්කානක් ගිහිල්ලත්. එතු මේගේ ජීවිත සැසු එතුම හොයාගත්. දේව පුත්‍රයාගේ අම්මා වීමේ සැලැස්මයි මරියාවන්ට තිබනේ ගලේයේ ජීවත් වෙච් ඒ තරුණයට තිබුණේ ඒ තරුණයේ සැස්ම හොයාත්තු හිද. අවුරදු දාස් ගනක් ගිහිල්ලත් එතුම පිබඳ කතා කරනවා. එතුම ආශිර්වාදලත් සැනත්තියක් විදිහට ලෝකය තුල පිළිගන්නවා. දේව අම්මා විට දෙව පුත්‍රයන්ගේ මෝවිදිරයට පිළිගන්නවා. ඒ හරි වර ප්‍රසාධයක්. ලොකු සැලස්මාන් ඉතින් ඔබ මගේ ජීවිතේතියෙන සැලස්වත් තබි හොයා ගම්මු දේවම්මගේ උපන්තිනය සමරන්දිී. බර්නාඩ් ප්‍රනාාන්දුගේ ලිපියක් දකුණු කෙලවරේතිනව කතුබැකයට පසක සාමකාමි අරගලේ බෘතිමත් අරුණ පරපුරට විවෘර්තත් වෙලා ඊඟ තිවරනට පෙර කළ යුතු ක්‍රම වෙනස් කම්පිලි බඳව ඔන්න ලිපිය සටහන් කරනෝ බොහම වැදගත් ලිපියක් කාලින ලිපියක් ඉතින් අරගෙන කියවන්න ඔබට පුළුවන්. සාමකාමී අරගලේ බුද්ධිමත් තරුණ පරපුර ඒගන්න අරගලේ කරේ කවද. න සාමකාමී අරගලය කරේ කවුද. බුද්ධිමත් තරුණ පරපුරක්. අරගලයහින්ද තමයි අද අපිට යම් හෝ ප්‍රතිඵලයක් වෙනස්කමත්. ිට දකින්න හැක අවල විිලටන්නේ. අවිිගවන් කරනවා මිසමින් මිසට පිටුවට ජොය සකරයිස් මයි සටහන තබන්නේ. රිට අ ්‍රත්නපුර සෙත්මනි පැල සිටුවීමේංහිදියයා වැඩ සටහනක් රි අස්්‍රත්න පුර සෙත්මනිි මෙහවීමෙන් පැල සිටුවීමේ ආගමික සංහිධයයක් ප්‍රවර්ධන වැඩ සහනක් ඉකුද්දා ඇහැලිය ගොඩදී සිදුරන ලදි රත්න පුර පදවි අනනායකහරටා ශ්‍රත්න පුර සෙත්මනිිය අධ්‍යක්ෂවාතිකරු ඩේමියන් ප්‍රනාන්දු පේතුමන්ගේ ප්‍රධානත්වෙන් ඇහිියකො තොරණ ගොඩ අධි පූජ පලී කළ නාරධනායකස්වාමීන් වහන්සේගේ සංවිධානයෙන් ඇලිකො ොරණ ගොඩ ශ්‍රී පුෂ්පාරම වි අරස්ථනයේද ශ්‍රධනයයක් පැත්වීම න තුර වි්‍යරස්ථා හමේම කොස් පැස. තුර පැල සිටුුවීමේ වැඩ සතහන ක්‍රියාත්මක කෙරින්. අපි නේද බැන බැන ඉන්නවාට වඩා එක පහන් සිලක්කර අපි දල්වන්නට ඕූමනයි නේද. රටේ ඇසාමාජයේ ප්‍රශ්නය විදිහ නිර්මාණය වෙලාති ඇද්දී ස්ොභාව ධර්මය පිළිබඳවත් අපිට හුස්ම දෙෙන අප ජීවනාලිය වෙන ස්භාව දහම පිළිබඳවත් අපි හකල්පනා කරට ඕනි අපිදන්න හරිටස්. ආහිතනය දිවයින පදවී ඇදොලාපුරාම විදනම්වලින් විහිදී පැතිරී තිබෙනවා ඔන් විද සමාජ සත්කාර සේවාවන් කරනු ආගේමික සංහින්දියාවෙන් යුතුව තමයි ඒහැම සේවාවක්ම සිද්ධ කරන්න ඉතින්නේ එක බොහොම අගේ කරන අප. වටිනාකම් රැසක් ගෙන දෙෙන තෝදැන්නක් තමයි කරිටාස් සාහිතනය කෙලකන් ඉතින් ස්වභාධහමට ආදරය කරන්න කරපු ලස්සන වැඩක් පිළිබඳවයි අපි ඔබට ඒ කරුණු අරගෙන ආවේ. එතුකොට ජනතහඬ පිට්ටුවේ මා ජයවීර පිටිපන සිට තබන සටහන කවිි පසුගේ සතිබලත් මේ ප්‍රශ්නය මේ ගැටලූ පිළිබඳව කතා කළා දීවරයින් හතරවටින් ගසා කන කාක්කෝ. සුළඟ කුමන දිසාාවට හමාගියත් රුවල ඔරුවත් රැගෙන අවැසි ඉමකරා යනයුරු පුදුමය කදිමය. රුවල පාලනය කරනුයේ ඔරුව නොව ධීවරයාය. ධීවරයා ඒ දැනුමින් දියුණුය ඒ දැනුමත් දිහිවරයාත් කාලය සමග මුලු වැදී තනිව අවසානය. දා දිහිවරයා සතුව තිබුණු පාරම්පරික දැනුම බුද්ධිය අද මතකයන් පමණි. දිහිවර, ස්සාාවට දිහිවරවෘත්තියට වටිනාකමක් නෑෑද. නේද දේශපාලන තන්ත්‍රය හින්දම සමාජර්භූධය රටේ අරබුදයහින් දම දීවරයෝ පැත්තකට වෙලා දීවරයෝ මුළලු කැන්විලා. දීවරෙන් පිළිබඳව කිතුුණුවන් විශේෂාකාරයෙන් කතා කරන පරිමාණය වැඩි. මොකද කෙතුළුවන්ගින් බහුතරයක් වෙරල බඩාශ්විතව ජීවත් වන්නේ අපේ දෑවර සෞදර සහදරයියෝ දීවරය ඔුගේ ජීවන ෘත්තිය ඒකයි. ඒකයි අපි හඬ ගාල කියයනෙ දීවරයින් වෙනුවෙන් හඬනගන්න. ඔවුන්ට සාධහරණය කරන්න. ඔවුගේ වෘතිය මට්ටම තවත් වැඩි කරන්නේ වෘතිය වටිනාකම් අරගෙන එන්න. ඒ හරහා අපේ රටට ආදාය මරගෙන එන්න දේශපාලක්නීනි කටයුතු කරන්න. අපිත් මේ මුොහොතේදී අයාචනා කරනවා. දෙවන්ද අපිටුවේ ගරු රංගෂයන් නන්ද්‍රාධි පියතුමන් රැගෙන එන සුපුරුදුස් රසබර සටහන ලිපිය. මෙවර ලිපිය මාතෘකාව අමාරු මාරුව. හරිෂෝ! පැත්ත මටනම් දාලයන්න හිතෙනෑ. මේ ගෙවල් විකුල්න්න නොදන්න පැත්තකට ගිහින් කොහො ඉද කියෙලා තේරෙන නන්න. කොච්චර කිව්වත් මම මෙතැනින්නම් මාරුවවෙන්නේෙ නෑ. අපිට හුරුපුරුදු වෙලා තියෙන තැන් පහසුවෙන් ජීවිත ක්‍රමය හදාගෙන තියෙන තැන් ලේසියෙන් අතාරන්නෙ නෑ. දන්න කියන අය ඕන දේවල් කරගන්න පුළුවන් තැන් අපි ලේසියෙන් දාලායන්නේ නෑ. ග තිබ්බට නොදන්න පැතිවලට වඩා මේ දන්න පැත්තේ කුලියට හිටියත් කමක් නෑ. එතැන පඩිහොදවනාට දැන් බාලට ස්කෝලට ළඟයිනේ. ඒ නිසා මෙහෙම ඉන්නවා. අම්මලා එන්න කියලා කිව්වට මේ පටන් ගත්ත විශ්නස් එක දමළ ගහලයන්න එන්න පුළුවන්ද . පහස්සු අපේ වපසරයේ අපි කන්න කම්වර්ස් සෝන් එකින් අපි. යන්න කැමති නෑ දාලා යන්න කැමති නෑ. මකද පහසු අපසරය ඇතුළ හැසිරෙන්නේ ඇතුළ ඉන්න ඒ ඇතුළ එල්බගෙන ඉන්නයි අපේජීවිත අපි කැමති. ජේසු ගොඩක් කැමති පලවෙනි දේවුනේ යයක්ඥා කරන්න. ඊට පස්සේ කැමතිම දේවෙන්න ඇත්තේ දේශනා කරන්න කියලයි හිතන්නේ. මිනිස්සුන්ට දේවරාජ්චගැන කියලා දෙන්න. එ නිසාම ඉන්න තැනට මිනිස්සු ගෙන්න්න ගන්නවා වෙනුවට මිනිස්සු ඉන්න තැන්වලට ජේසු යන්න පුරුදු වෙලා හිටියා. අනික ජේසු මේ වෙලාවේ යන්නේ, ීමමුන්ගේ ෙදරට නැන්දම්මාගේ උුණන හැදිලාතියෙන් නිසාර සීමෝන්ගේ කතන්දරයෙත් එක තමයි ඒඋන්හන්සේ පැහැදිලි කරලා පිට හරගෙන ඇවිල්ලා තියෙන්නේ. සමහර තැන් මාරු ගැන වැරදි පැත්ත විතරක් දකිනකොට ජේසුව මතක් කරගන්න. මාරුව අමාර වනාට මාරුව ඇතුළි හොඳ දෙයක් වෙන්න නියමිට බව ගැනගන්න. ඉ තැනින් වෙනස් වෙන්න කැමති හ. හැබැයි වාමීන්හසේ කැමති අප වෙනස් කරන්න. අපේ කැමත්ත විතරයිෝඕන. අපි තිය න අඩිය චුට්ටක් වෙනස් කරන්න විතරයිෝනේ හින්ද ඉන්න තැනින් මාරුවෙන්න්න බයවෙෙන් එපා. අපිහමික් මාර්වෙලා බලමු. අපි ජීවිතය වෙනස්ස කොහොමද වෙන්නේ කියලා. ජේසුත් ඒ විදිහට ඔබට මට ඒ මාරුවීමට උදව් කරාවී. විශේෂංග පිටුවට යවධනයෙන්නේ මයිල් වර්න්න කුලස්සූරිය රැගෙන එන ලිපිය සැප්තම ටවනි දිනටේද මරියෝත්තමාවන්ගේ උන් ංගල නිමිත්තෙන් ටම දිරි පත් කරති ෙන්නේ වච්චනය මෙලව මාශ්‍ර කත කරන්නට තෝරාකාත් නිර්මල මර්ියෝත්තමාව යන මැයින් මේ ඉතාමත් වැදකත් දෙපයක් විදිහට ඉදිරිපත්ව. තිබෙනවා ඉතින් ේවම්ම පිළිබඳව කිතුනුවන් වැඩි වශයෙන් කතා කරනවා නල් හැබැයි අපි ඩකිනවා ඇතැම් සමාජ කණ්ඩෑන් තුළ ඇතැම් සබහා තුළ දේවම්මා යම් තැනකට යම් පැත්තකට දාලා කතා කරනවා දව අම්මාගෙන් තොර පිට ගැලවීම කතා කරන්න බෑ. ගැලවුම් කාරයන්ගේ අම්මා බවට පත්වන්න දෙවියන් වහන්සේ එතුමිය තුරාගත්තේ දොකොට මේ කැලවීමේ සැස්පු තුළ මේ ක්‍රියාදාමය තුළේ දේවම්මාමට හිමිවෙන්නේ ඇති සුවිශේෂිෂස්ථානයක්. ඉතින් දේවා අම්මාව මගහැරලා. අති කොහොමද කතා කරන්න ජිස ගැ. හින්ද දේවම්මා කියලා කියැන්නේ. ඔබිමගේ ජීවිතයට මක්ග පෙන්වන ආලෝකයි හැමදාමත් වගේ. මැද පිටුවටයි ගමන් කරන්නේ. අගරදුගුරු පදවයට නවක පූජක පුතුන් එකලොස් නමක්. මේ වසරේ කොළඹාගරගුරු පදවි පූජක සේවාාවට එක්වන නවක තේවාචාරී සහෝදරතුමාන් එකලොස් නමකට පූජාත්වර දේව ප්‍රසාධ නිධානය ධනය කිරීමේ ගාම්ිර දෙවපුද මෙහ දවාස් විශික සැපතෙම්බර දස්බන සන සුරදාාව උද නවට. මර ගරවා යුතු මැල්කම් කාදින රජ හින් පරගේ ප්‍රානත්වෙන් හා අගරද ගුු පදවිස්් සහයි කරගුරු හිමිවරන්ගේ පදවි පෝජකතු මන්ලාගේද සාගිත්තුවයෙන්, කොට න ාන්ද ලුසි ආසනදවීම දුරේ පැවැත්වීමට කටයුතු සූදදානම් කරතිබ නොමේ පිළි පබඳව ට සුනිල් ප්‍රනාාදු සාහප්‍රියන්ග සන්පත් හ මැද පිටුවේ අපිට වාර්තා කරතිබෙනවයිතින්. ස්වවාමිනහසගේ මිඩුවේනේ සේවය සඳහා දවසන් දවස ඉදිරි පත්වන බිහිවන. මේ දෙවපුදුන් දේව පුතරයන් මුලු මෙිහි තලේට මාශිිවාදයක් අපි ඔබේ මගේ යායක්ඥාාව ජතුමල්ලා වෙනුවෙන් ්‍යඥා කරමු. එසේවාව මේ අභිහෝග මැත මේ ලෞගික ලෝකය මැත්ති. දේව ආදර්රය අනුගත කරන්න දේවාදරයේ පොලෝ තල ස්ථාිත කරන්න. මිනිස්සුන්ගේ හදවත්වලට කතා කරන්න. අපි දකින මේ සමාජයේ පියතුමල්ලාට ගැටන්න තියන්නේ ප්‍රශ්න එක්, ප්‍රශ්න ගැටල තියෙන මිනිස්සු එක් එතකොට මේ මිනිස්සුන් ස්මින්හන්සේව දැනන වචනයෙන් කතා කරන්න ඕනේ. දැන ස්වභමන් උන්හසල ජීවත් වෙන්න ඕනේ ඒ සඳ න්හසේට හයිිය ශක්ති ඕනේ. ඉතින් අප යක්ඥාාව උන්හන්සේලාට ලබා දෙමු. ඇත්ත ජේස්ව ජියෝමාන කරන්න ඇත්ත ජේසු න්හසලාගේ දකින්න අපිට ලැබෙන්න්න කලාන්න එතකොට ඔබේමගේ ජීවිතත් ශුද්දවන්ත වයි. අප ජීවිතත් පහන්වෙයි මේ මිහිතාලයත් උන්වහන්සේගේ ආදරයෙන් ආලෝකමත් වේ. ති ඔය කාරණනාටික තමයි අද මූලි වශයෙන් අපට ඥනාර්ත ප්‍රදීපය පුවොත් පත ගත්තහම දකින්න තියන්නේ කතා බහ කරන්න තියෙන්නේ. අවසාන වශයෙන් අප පැදි නදිය ඥනාර්ත ප්‍රදීපය පිට වෙන්න අපිට තෝරාගත්තා කවියක් ඇන්ටන් පාරිස් සමයි මේ කවිය රැකිෙන එන්නේ අද කාලෙට ගැපෙන ගොඩක් විදේ නොයි අතරින් මේ කටිකවිය පුංචි කවිය අපි තොරගත්තේ අද තියෙන තත්ත්වය කියන්න ඕමනා විදිහට අනට නිර්මාණය කරලා තියෙන හිදා. අරගලයක් නිම වුණ පාලකයින් පලවාහැර. පරණ වයින් පිරව්වා යළිත් පරණ බඳම්වලම. සිිස්ටම් ව හෙමයි චේන්ජුනේ නැහැන සොයුර. උනුත් එකයි මුන් එකයි අපි තවමත් වහල්ලුමද. හොද ප්‍රශ්නයක් නේද. ඔක තම විට හන්න තියන්නේ. මේවා වුනා මෙහෙ වුනා එහෙට පැරුුණ මෙහහිට පරලනා පරණ දේවල් ලාය අලුතෙන්. නේද ආව වයින් දැම් කිය විදිටග නේද පරණ බඳන්නනටම අපි තාමත් හල් වගේ ජීවත් වනද මනිස්ු විදිහර පුර වැැසියන් විදිට අපේ රටේ මේ ප්‍රශ්ය තාමත් අපට තින ඒ එකයි සමාජය ඇතුළේ යම්යම් සමාජ ක්ඩයම් නේ දපි කියන්නේ අපේ විශ්විද්‍යාලය තුළ අපේ දිවිගව අතපනටයතු කරන අපේ දෑබර සහෝදර සෞදර වන්න පුල විවි ෘථගයන් වන්න පුළලුවන් සමාචජය ඇත්තුළේ හැනගන්නන්නේ තාමත් අපිට අපේ යිතිවාසිකම් දෙන්න අපේ රට අපි ුදව තරට ද ම ත් පිරිසිුදු රටක් විරිට දෙන්න පිරිසුතුම කියල කියනිය දස් කරන්නන්නේ දෝෂණය තොර වංචාවෙන් තොර නේද මංකොල්ද කැම්වලින් තොර කටක්කපිට දෙන්න. මේ රටකි ලස්සන රටක් සිරිල්ලාක කියලා කැන්නේ අපි ගත්තාහමලෝ කනේද. කවුද එන්න අක මැති. කවදයින් නක මැති. හැබැයි ඒතත්වය අපේ වගකි යුත්තු අපිට නැති කරලා. නිදහස්සසා පිට දේ අපි යක්ඥාකරම හිත නොබි මගේවක්කීම අපේ රට අපේ ශ්‍රී ලංකාව ලස්සන වෙන්න යහපත් වෙන්න.ඒවගේ දියුණු වෙන්න මෙලෝකේ බබලන්න ඒත් අවස් වෙනකං අපි මඟ බලන් ඉම්මු. එ වෙනුවෙන් අපි නොකඩවා යයක්ඥා කරම දේවම ග පදදිෙතෙන ඇති නැතුමියගේ ඇදිිත්කම ඉල්ල ලංකාව ස්වාමිදුගේ ඇදිහත්ම ඉල්ල යක්ඥා කරන අපේ රට වෙනුවෙන් කියෙන ආධනාව යෝජනාවත් ඔබට කරනවා. ි සමමුගන්නවා ලබන සතිය හමුුවය මේ බලාපරොත්තිේ ොට අයිබෝන් ජෙසුපිහිටයි.